ඕනෑම භාෂාවක්ම ස්වර සහ ව්‍යඤ්ජන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට දක්වන්න පුළුවන්. ඒ අනුව කොරියානු භාෂාවේදීද ස්වර සහ ව්‍යඤ්ජන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට දක්වන්න පුළුවන්. කොරියානු භාෂාවේදී සංයුක්ත ස්වරවලට ලැබෙන්නේ විශේෂ තැනක්. මොකද භාෂාව නිර්මාණය වීමේදී බෙහෙවින්ම සංයුක්ත ස්වර එයට බලපෑමක් කරන නිසා. මේ වීඩියෝ එකෙන් ව්‍යඤ්ජන පිළිබඳව අපි කතා කරනවා. ව්‍යඤ්ජන පළවෙනි කොටස. අයුබෝවන් ළමයි, අපි දැන් සූදානම් වෙන්නේ කොරියානු අක්ෂරමාලාවේ ව්‍යඤ්ජන ගැන ඉගෙන ගන්න. කොරියානු භාෂාවේ ව්‍යඤ්ජන අක්ෂර ඔක්කොම 19ක් තියෙනවා. මේ ව්‍යඤ්ජන අක්ෂර උච්චාරණය කරන ඉන්ද්‍රිය හැඩයට අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ග අක්ෂරය දිව මුල උගුරු කුහරය අවහිර කරන හැඩය ගන්නවා. න අක්ෂරය දිව උඩ තල්ලේ වැදීමේදී නිර්මාණය වෙන හැඩය ගන්නවා. එහෙනම් ඔයාලා ම අක්ෂරයේ හැඩය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොම කියලාද හිතන්නේ? ම අක්ෂරය ඇත්තටම තොලේ හැඩයට අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ස අක්ෂරය තත්වල හැඩයටත්, ය අක්ෂරය උගුරු කුහරයේ හැඩයට අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම කොරියානු හෝඩියේ තියෙන මූලික ව්‍යංජන ඉගෙනගෙන බලමුද? CD තැටියට සවන් දීලා පහත දැක්වෙන ස්වර පිළිවෙලින් උච්චාරණය කරලා බලන්න. ක ද ත ඩ බ ප ස ං ජ හ. හොඳින් උච්චාරණය කරලා පුරුදු වුණාද? හොඳයි, එහෙනම් අපි තව එකපාරක් සවන් දෙන ගමන් ව්‍යංජන ලියන්න පුරුදු වෙමු. ක ද ත ඩ බ ප ස ං ජ හ. ඔක්කොම ලියලා ඉවර නම් තව එකපාරක් ව්‍යංජන වලට සවන් දීලා ශබ්ද නගා කියවන්න. ක ද ත ඩ බ ප ස ං ජ හ. අපි දැන් ටිකකට කලින් ඉගෙනගත්ත මූලික ව්‍යංජන අතරින් යං ව්‍යංජන අක්ෂරය පළමු ව්‍යංජනයේ විදිහට යෙදෙනකොට හඬක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. නමුත් ඊන් ව්‍යංජනය අක්ෂරාණුවක් අගට යෙදෙනවා නම්, ඒ කියන්නේ හල් කිරීමක් විදිහට යෙදෙනවා නම්, එතකොට විතරක් ඊන් ව්‍යංජනය ං ලෙස උච්චාරණය කරනවා. කොරියානු භාෂාවේ ව්‍යංජනයක් තනිවම ලියන්න බෑ. ව්‍යංජනයක් සෑම වෙලාවකම ස්වරයක් එක්ක ලියලා තමයි හඬක් නිර්මාණය කරන්නේ. ව්‍යංජනයක් සිරස් අතර ලියන ස්වරයක් එක්ක ලියනකොට හැම වෙලාවෙම ස්වරයට වම් පැත්තෙන් ලියන්න ඕන. නමුත් ව්‍යංජනයක් තිරස් ස්වරයක් එක්ක ලියනකොට හැම වෙලාවෙම ඒ ස්වරයට ඉහලින් තමයි ලියන්න ඕන. එහෙනම් හොඳින් සවන් දීලා හඬ නගා උච්චාරණය කරන ගමන් ව්‍යංජන සහ ස්වර එකට ලියන්නේ කොහොමද කියලා බලමු. ඊ කා ඊ නා සම් තා සා රා ඌ මා යුක් පු චිල් සෝ පැල් ඌ කු ජු සිප් හෝ. එහෙනම් දැන් අපි ව්‍යංජන හා ස්වර එකට එකතු කරලා ලියන අභ්‍යාස කරමු. හොඳින් සවන් දී හඬ නගා උච්චාරණය කරලා බලන්න. කෙටි ස්වර සහ ව්‍යංජන එකට එකතු කරලා ලියපු පිළිතුර විතරක්
උච්චාරණය කරන්න. මුලින් සිරස් අතට උච්චාරණය කරලා බලන්න. කා ක්‍යා කෝ ක්‍යෝ කු ක්‍යෝ කු ක්‍යෝ කු ki na nya no nyo nu nyu nu nyu ne ni ta tya to tyo tu kyu tu 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 ti da dia do dio du diu du diu de di ma mia mo myo mu myu mu myu mu mi pa pya po pyo pu pyu pu pyu pu pi sa sha so sho su shu su shu su shi a ya o yo u yu u yu ı i ça ça ço ço çu 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 çı çi ha hya ho hyo hu hyu hu hyu hı hi. එහෙනම් මීළඟට තිරස් අතට උච්චාරණය කළ බලන්න. කා නා තා රා මා පා සා ආ චා හා ක්‍යා ඤා ක්‍යා රියා ම්‍යා ප්‍යා ෂා යා චා ෂා කෝ නෝ තෝ රෝ මෝ පෝ සෝ ඕ චෝ හෝ ක්‍යෝ ඤෝ ඛ්‍යෝ ඩියෝ ම්‍යෝ ප්‍යෝ ෂෝ යෝ චෝ ෂෝ කු නු තු රු මු පු සු උ චු හු ඛු ඤු ඛු ඩියු ම්‍යු ප්‍යු ෂු යු චු ඛු නු
තුූ ඩූ බූ පූ සූ ඌ චූ හූ කියූ නියූ තියූ ඩියූ බියූ පියූ ශූ යූ චූ ශූ කු නු තු ඩු බු පු සු ඌ චු හු කි නි ති ඩි බි පි ශි ඊ චි හි. ඔයාලට පේනව ඇති ක අක්ෂරය සිරස්වරයෙක් එකට ලියන කොටයි තිරස්වරයෙක් එකට ලියන කොටයි අක්ෂරවල හැඩය වෙනස් වෙනවා කියලා. ඒ නිසා ලියනකොට මේ ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. අභ්‍යාසය. පහත වචන එකින් එක උච්චාරණය කර බලන්න. සියල්ල උච්චාරණය කළ බැලුවද? එහෙනම් CD තැටියට සවන් දෙමින් නිවැරදිව උච්චාරණය කළේ නම් ඕ ලකුණ යොදන්න. වැරදි උච්චාරණය පිළිබඳව අවධානය යොමු කරන ගමන් නැවත වරක් සවන් දෙමින් උච්චාරණය කර බලන්න. ඉල් මා ඊ චා සම් පු සා තු උ නෝ යුක් ඩියු චිල් සු පැල් හි. හොඳින් සවන්දී නිවැරදි පිළිතුර තෝරන්න. ඉල් දූරේ ඊ කාසු සම් චායු සා කූරි ඌ හොරි යුක් පිනු. පහත වචනවලට හොඳින් සවන්දී නැවත වරක් හඬ නගා කියවන්න. ඉල් කාසු ඊ ආගි සම් දේමු සා තාරි ඌ සෝරි යුක්모자 칠 아버지 팔 사자 구 새우. 메바르 네버트와락 사완데나 가만 리아 발란. 1 고기 2 나무 3 도로 4 모자 5 버스 6 바지. ඔක්කොම ලියලා ඉවර නම් තව එකපාරක් සවන් දීලා බලන්න. 1 고기 2 나무 3 도로 4 모자 5 버스 6 바지. සවන් දෙන ගමන් තුන් පාරක් නැවත නැවත හඬ නගලා කියන්න. 1 고기 2 나무 3 도로 4 모자 5 버스 6 바지.
මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.